තරම් පිළිගන්නවා ඔබ සියලු දෙනාම අපගේ YouTube channel එකට. ඉතින් අද අපි කියලා දෙන්නේ වෝටර්මෙලන් ජූස් එකක් කොහොමද පහසුවෙන් ගෙදර දීම හදාගන්නේ කියලයි. ඉතින් අපි බලමු කොහොමද මේ වෝටර්මෙලන් ජූස් එක නිවැරදිව රසවත් විදියට හදාගන්නේ කියලා. මුලින්ම මම කොමඩු කෙරිය හොඳින් මේ විදියට හොඳින් හොදා ගන්නවා. මේ වගේ හොඳට හොද ගන්න. මේ විදියට හොඳින් හොදලා ඊට පස්සේ මම කොමඩු කෙරිය මේ විදියට කපා ගන්නවා. ඇත්තටම මෙතන කොමඩු කිලෝ එකක් විතර ප්‍රමාණයක් තියෙනවා. මේ තියන්නේ කපාගත්තු කොමඩු පළු දෙක. ඉතින් මම මේ කොමඩු පළු දෙකෙන් කපලුවක් අරගෙන උඩ තියෙන කොමඩු ඇට ටික මේ විදියට පරිස්සමින් හිමීට අයින් කරගන්නවා. සම්පූර්ණම කොමඩු ඇට ටික නම් අයින් කරගන්න නැහැ. මොකද එහෙම කරොත් අපිට වෝටර්මෙලන් ජූස් එකට කොමඩු නැති වෙනවා. ඒක හින්දා මේ විදියට උඩෙන් අපිට පුළුවන් ප්‍රමාණය අපි පොඩි හැන්දකින් අයින් කරගන්න ඕන. ඊට පස්සේ මම ආයෙත් කොමඩු ගෙඩිය මේ විදියට කපනවා. මම කොමඩු මදේ මේ විදිහට පොඩි පොඩි කෑලි වලට හැන්දකින් පොඩි බෝල් එකකට දාගන්නවා. එහෙම කරගත්තාම අපිට ලේසි නිසා මේ විදිහට දාගන්නම. ඇත්තටම කුමඩු කියන්නේ රසවත් පානයකට සුදුසු පළතුරක්. දැන් මම මේ විදියට අනෙක් පළුවෙත් කොමඩු මදේ මේ විදියට කුඩා කෑලිවලට බෝල් එකට දාගන්නවා. මේකේ කොමඩු ඇට තිබ්බට ප්‍රශ්නයක් නෑ. දප්පි වැඩික මික්ස් කරගද්දී කොමඩු වල ඇට හිටින්නේ නැති නිසා. ඉතින් මම මේ කොමඩු ටික ෆුඩ් මික්ස් එකට මේ විදියට දාගන්නවා. ඇත්තටම ඔයාලට පේනව ඇති කොමඩු වල වතුර තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ආයෙත් අමුතුවෙන් වතුර දාන්නේ නෑ. මම මේ ටිකට සීනි අවශ්‍ය ප්‍රමාණයට මේ විදියට මම නම් හැඩි දෙකක් දාගන්නවා. ඒත් එක්කම ෆ්‍රෙෂ් මිල් කෝප්ප එක මාරක් විතර මම මේකට එකතු කරගන්නවා. වතුර අපි කොහොමත් එකතු කරගන්නෑ මොකද කොමඩු වල වතුර තියෙන නිසා. මේක මික්සර් වෙද්දී හොඳ කුගතියට හිටින නිසා. ඉතින් මේ විදිහට මම හැන්දකින් පොඩ්ඩක් කලවම් කරලා මම දැන් මේක මික්ස් කරගන්නයි යන්නේ. මේ විදිහට මම විනාඩි දෙකක් විතර මික්ස් කරගන්නවා. ඉතින් මම කොමඩු බීමකට වෙනසක් කරන්නත් එක්කලා මේ විදියට ජෙලි ටිකක් හදලා ෆ්‍රිජ් එකේ දාගත්තා. මං අයිස් කියුබ් ටිකකුත් මේ විදියට ෆ්‍රිජ් එකට දාලා තියාගත්තා. දැන් මං අයිස් කියුබ් ටික මේ විදියට දාගෙන ජෙලි වලින් පොඩි ප්‍රමාණයේ කෑලි ටිකකුත් මේ විදියට දාගන්නවා. ඉතින් දැන් මං මේකට මේ විදියට කොමඩු බීමක එකතු කරගන්නවා. ඇත්තටම හරිම රසයි. ඒ වගේම මම අවසානයේ දෙහි ස්වල්පයක් මේ විදිහට ඉහාගන්නවා. එක පොඩ්ඩක් යාන්තමින් තිබ්බනම් හොඳටම ඇති වැඩිය දාන්න නැහැ. ඉතින් මම මේකට ඩ්‍රින්ක් ස්ට්‍රෝයකුත් දාලා මේ විදිහට පිළිගන්නවනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ රසම රස බීම එකක් නිවසේදීම පහසුවෙන් හදාගන්න. ඉතින් අපේ චැනල් එක අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. ශි ද්‍රව්‍ය ටික මම මේ විදියට ඔයාලට දාලා තියෙනවා. ඉතින් ඔබට සුබ දවසක්. රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.